උපත්‍රපකාරී ශුද්‍රජීවීන් ඇතැයි දෙවරක්ම තහවුරු කළ චීනකාබනික පහොර නෞකාව මේවර විට කොළඹ වරායට සමීපවී තිබෙන බා. නෞකා ගමනා ගමන දත්තවල සඳහන් වන්නේ කොළඹ වරාය සිට නාවික සැතපුූම් එකොලාහක දුරින් නෞකාව ස්ථානගතව පවතින බවයි. හිපෝස්පිට් නෞකාව සැපියුම් අවශ්‍යතා ලබා ගැීම සඳහා කොළඹවරායට ලංඟවන බව හාබ මාස්ට්‍රවරයා අහවරු කළ. ෙේ වතත් අදාළ නෞකාව වරාය ඇතුළට නොගන්නා බවත්න් අනුමත්ත ක්‍රමවේදයට අනුව ඔවුන් අවශ්‍ය ද්‍රොව්‍ය නවික යාාත්‍රාවක මගින් වරයෙන් පිටතට ගොස් ලවාදෙන බවත්න් ඔහු ප්‍රකාශ කලාා. කසේ වෙතත් මෙම නෞකාව කොළම වරයට පැමිණියේ. ඊට ඉතා සමීපවතිබූ හම්බන්තුට සහ ගාල්ල ජාත්‍යන්තර වරායන් පසු කරමින්බීම විශේෂත්වයක්. ප වා ොරතුරන් හි පෝස් පිරිට න කාබ ොම රය ඇනවුම් කරඇත්තේ චීන ගෝවා ලෝ තිහකු. අල ලෝ ති කු. ැට් ලෝ විස්සකං ෙල් ගෙඩි කිලෝ හක් ඇතුළු එලවලු සහ පල තුරුයි. චීන කාබනයක පොහර තුොගේ ගැන ්‍රීනතානාපතිකාරයාලයෙන් පැහැදිලිකිරීමක් මෙරට චීනතාන පපතිකායාලේ ට විට පනිවියක්ක් නිකුත් කරවසන්නේ ලක් පොහොර සමමාගම වෙත පසුගගේ ජූල විසි අට වනදා අදාල පොහර සසාම්පල ලැබී තිබුණු බයි. ඒහෙතුන් ලංසු තැබීමට හා කොත්‍රාත්තුවත්සන් කිරීමට පෙර ශාක නිරෝධායන සේ පරක්ෂණය සිදුකළ යුතුව තිබූ බව චීනතනා ප්‍රතිකාරයාලය පෙන්වාදෙනවා. චීන පැහැදිලි කිරීම ගැන රජයේ ප්‍රතිචාරය කුමක් ද. මෙ සම්බන්ධෙන් අප කළ විමසීමකදී මෙම පොහොරතුගේ අනෑනකරුවන් වන රජයේ පොහොර සමාගම් ප්‍රකාශ කළේ චීන තානාප්‍රතිකාරයාලේ පවසන සාම්පලය නිල වශයෙන් ලැබූ එකක් නොවන බයි. උන්වස ෙනිල ක්‍රමය අනුව කිලෝ එක බැගින් වූ සම්පල් දහයක් එව යුතුව ති බුණද අදාල පහර සමාගම එවාතිබුණේ පොහර ග්‍රෑම් පන්සීයක් බවයි. එවැනි සාම්පලයක් ජාතික ශක්ක නිරෝධාන සේයට බහරදීමට හැකියාවක් නොමැති බවත් නිල්ල ප්‍රමිතියට අනුකූලබ දෙවන සම්පලය ලැබුණේ අගෝස්ත විසි අටවනදා බවතන් ශාක නිරෝධයන සේවය එම සම්පල අසමත් බව සැපතම්බර් නම්වනදා හෙළිදරව් කළ බවත්න් රජයේ පොහර සමාගම් ප්‍රකාශ කලා. චීන සමාගම වෙත එම කරුණු දනුම්දීමෙන් පසුව. එමසාම්පල් සම්බන්ධෙන් සැකමතුවන බව පවසමින් සැපතබර්විසිතුන් වනදා තවත්සාම්පලයක්. එම සමාගමේ දේශියනියෝජිතීන් සහ පොලිස් අරක්ෂාවයටතේ ගොස් භාරදිී තිබෙනවා. රජයේ පොහොර සමාගම් පවසන්නේ එමසාම්පල ලබාතුන් දිනේදීම. සමාගම පොහොර තොගේ සහිත හිපෝස් පිරිට් නෝකාවට, ශ්‍රී ලංකාව බලා පිටාත් කර තිබීම පුදුම සහගත බයි.